අයිබෝවන් හරිදේ හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා. මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත. උසෙන් බෝල්ට් වයස අවුරුදු 80 දී ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම දිනයි කියලා හිතන හැටි අද ටෙලිවැකියෙන්. මිලත් උන් නබී දිනය අදට යෙදී තිබෙනවා. ඉස්ලාම් බැතිමතුන් නබි උත්සවය සමරනු ලබන්නේ මුහම්මද් නබිනායකතුමාගේ උපන්දිනය සිහි කරමිනුයි. මිලාතුන් නබි උත්සවය අදටේ දී තිබෙනවා. ස්ලාම් බැතිමතුන් නබි උත්සවය සමරනු ලබන්නේ ස්ලාම් ධර්මයේ ශාස්ත්‍රූවරයා වන මුහම්මද් නබිනායකතුමාගේ උපත සිහි කරමින්. ස්ලාම් දහමට අනුව සියලුම මනුෂ්‍යයන් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ මුහම්මද් නබිතුමා අල්ලා දෙවියන්ගේ අවසාන දූතයා ලෙසයි සැලකෙන්නේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 569 වැනි ටෙලිවැකිය. අද සිට 18 වෙනිදා දක්වා ටෙලිවැකිලියන්ට අපතීරණය කළා. 18 වෙනිදා රාත්‍රියේ සිට මැතිවරණ නිහඬ කාලයේ උදා වෙනවනේ නේද? ඒ කාලයේදී ඔබට පුළුවන් ඔය YouTube එකේ තියෙන නේද මීට පෙර ලියු පර්ණ ටෙලිවැකිය හැම බලන්න. හොඳේ. දැන් අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ පරණ සිද්ධියකින්. හරිය. හැබැයි ඉතින් පරණයි කිව්වට එහෙමත්ම පරණ කතාවක් නෙවෙයි. හොඳේ. මතකද පසුගිය ජූනි මාසේ 26 වෙනිදා. ඒ කියන්නේ මීට මාස 4කට පෙර. ඔව්. තමන්ගේ වැටුප් පිෂමතා ඉවත් කරන්නට කියලා කොළඹ ලෝටස් පාරට ආපු ගුරුවරුන්ට මේ ආණ්ඩුව ගහපු ගැහිල්ල මතකෙයි. ඈ එදා අපි විශේෂ ටෙලිවැකියකුත් ලිව්වා. ආ දැන් මොකක්ද එහෙම මේ ගුටිකන්ට කඳුළු ගෑස්කන්ට කුණු ජල බවුසර් වලින් ප්‍රහාරවලට මුහුණ දෙන්න ගුරුවරු මොනවද අප්පා ඉල්ලුවේ? ඈ ගුරුවරු ඉල්ලුවේ වැටුප් වැඩි කරලා දෙන්න, වැටුප් විෂමතා නැති කරන්න කියලා. හරිය. එහෙම නැතුව මේ මැතිඅමැත්තන්ලට වගේ රුපියල් කෝටි 4, 5, 10, 15 ඈ කා පර්මිට් නෙමෙයි, BMW V8 ප්‍රාඩෝ නෙවෙයි, මැතිඅමැත්තන්ලට වගේ මේ පිටරට සවාරි නෙවෙයි. හොඳේ. මැතිඅමැත්තන් ලට වගේ මේ කොළඹින් සුපිරි නිල නිවාස නෙවෙයි, ඈ රුපියල් 10,000-15,000 පඩි වැඩි කරලා දෙන්න කියලායි ඉල්ලුවේ. ගුරුවරුන්ට ගහපු මේ මූසිලගේ ආණ්ඩුව ඊට දක්වපු හේතුව මතකද? මේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනම කියපු කතාව. හොඳේ. මහින්ද සිරිවර්ධනම කියපු කතාව හොඳට අහලා බලන්න. රුපියල් 10,000 වගේ පොදුවේ වැඩි කරොත් එහෙම බිලියන 140ක් වගේ යනවා සර්. එතකොට බිලියන 140යි දැන් ඒක 20,000 කරුත් එහෙම 280ක් වෙනවා. ප්‍රධාන වශයෙන්ම කරන්න වෙන්නේ මම ආදායම ගන්න බදු වැඩි කරන්න වෙනවා. එතකොට එහෙමනම් අපි ගත්තොත් වැට් එක වැඩි කරොත් සාමාන්‍යයෙන් බිලියන 80ක 85ක් විතර වගේ තමයි එන්නේ. එතකොට සර් 140ක් ඒ කියන්නේ 10,000 ගානේ දෙන්න ඒ කියන්නේ 2% අතර වගේ වැට් එක වැඩි කරන්න වෙනවා. ඊට වඩා වැඩි වුණොත් එහෙම සර් ඒ වගේ ගානට වැට් එක 2-3% වගේ වැඩි කරන්න වෙනවා. දැක්කද? රුපියල් 10,000කින් පඩි වැඩි කරන්ට නම් රුපියල් බිලියන 140ක් යනවලු. රුපියල් 20,000කින් පඩි වැඩි කරන්ට නම් රුපියල් බිලියන 280ක් ඕනෙලු. අපට තියෙන ආදායම උඩම මේක කළමනාකරණය කරගන්නටත් වෙනවලු. හරිද? ආයිතින් වෙන මොනව හොයන්ටයි මේගොල්ලෝ, වෙන කොහෙන් සල්ලි හොයන්ටයි නේද? මොකක්ද මේ ආණ්ඩුවට තියෙන ආදායම් මාර්ගය? අංක 1 බදු ගහන එක. හරිද? ඔය වැට් එක ගහලා නේද දැනුත් එකතු කරගන්නේ මතක තියාගන්න රුපියල් බිලියන 450ක් විතර. හරිය. මේ ගහලා තියෙන වැට් එකෙනුත්. අංක 2 මොකද්ද? ණය ගන්න එක. අංක 3 මොකද්ද? අතට අහුණු දෙයක් විකුණන කන එක නේද? දැන් ඊළඟට ඔය අංක 4. හරිද? අංක 4 තමයි විදේශ ප්‍රේෂණ. ලෝකේ වෙන වෙන රටවලට ගිහිල්ලා දහ දුක් විඳින අපේ මිනිස්සු එවන තුට්ටු දෙක. හරිය. ඊළඟට තේ සහ ඇඟලුම්.
ඇත්තේ සහ ඇඟලුම්. ඊළඟට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම. හරිද? දැන් අපි මේ විදේශ ප්‍රේෂණ වලින් යම් ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණ වැඩි වෙලා තිබෙනවා. ඒ හැරෙන්න ඇඟලුම් බොහොමයක් වැහිලා ගිහිල්ලා අවසන්. හරිද? තේ ආදායම බිඳ වැටිලා ඒක ගැන ආයි කතා දෙකක් නැහැ. සංචාරකින්ට එන්ට වීසාවක්වත් දීගන්ට බැරි රටක් බවට පත් වෙලා නේද? එහෙනම් මහින්ද සිරිවර්ධනට අනුව පඩි වැඩි කරන්න තියෙන ක්‍රමය මොකක්ද? ආයි පාරක් අහගන්ටකෝ. තහවුරු කරගන්ට නේද? වැට් එක වැඩි කරන එක. හරිද? රුපියල් 10,000කින් වගේ පොදුවේ වැඩි කරොත් එහෙම බිලියන 140ක් වගේ යනවා සර්. ඒතකොට බිලියන 140යි දැන් ඒක 20,000 කරොත් එහෙම 280ක් වෙනවා. ප්‍රධාන වශයෙන්ම කරන්න වෙන්නේ මම ආදායම ගන්න බදු වැඩි කරන්න වෙනවා. ඒතකොට එහෙමනම් අපි ගත්තොත් වැට් එක වැඩි කරොත් සාමාන්‍යයෙන් බිලියන 80ක 85ක් විතර වගේ තමයි එන්නේ. ඒතකොට සර් 140ක් ඒ කියන්නේ 10,000 ගානේ දෙන්න ඒ කියන්නේ 2% අතර වගේ වැට් එක වැඩි කරන්න වෙනවා. ඊට වඩා වැඩි වුණොත් එහෙම සර් ඒ වගේ ගානට වැට් එක 2-3% වගේ වැඩි කරන්න වෙනවා. වැටු වැඩි කරන්නට නම් රජයේ ආදායම වැඩි කර ගන්න ඕනේ. ඒකට බදු ගහන්න වෙනවා. ඒක නෙමේ කියන්නේ නේද? වැට් එක වැඩි කළොත් සාමාන්‍යයෙන් රුපියල් බිලියන 80ක් 85ක් හොයා ගන්න පුළුවන්ලු. දැන් ඉතිරි එක හොයන්ට වෙන්නේත් අපෙම්මනේ නේද? ඈ ඉතිරි ගාන හොයා ගන්න වෙන්නේත් අපෙම්මයි. ඒකිනුත් රුපියල් 10,000 ගානේ දෙන්න නම් 2%කින් වැට් එක වැඩි කරන්න වෙනවා. හරිය? ඊට වැඩියෙන් වැට් ගහන්න වෙනවා. රුපියල් 20,000කින් විතර පඩි වැඩි කරන්න නම් නේද? දැන් එහෙමනම් ඔබ බුද්ධිමත් පුරවැසියෙකු ලෙස කල්පනා කරලා බලන්න. දැන් රජයේ කුමක්ද මේ කියන්නේ? මේ දවස්වල හූ ගාලා කැබිනට්ටු. උදේත් කැබිනට්ටුවක්, දවල්ටත් කැබිනට්ටුවක්, රාත්‍රීටත් කැබිනට්ටුවක් නේද? ආ මාර තීන්දු ගන්නි. අපි අරක වැඩි කරනවා. අපි මේක දෙනවා. ආ අපි ජනවාරි මාසේ දෙනවා. අපි අප්‍රේල් මාසේ දෙනවා. ඔක්කොම අද නෙවෙයි හෙට. හොඳේ හූ ගාලා කතා කියනවා. අඩුම ගානේ මේ ඊයේ පෙරේදා දිගටම ගත්ත කැබිනට් තීන්දු තීරණවල තියෙන දේවල් ඔය ලබන අවුරුද්දේ දෙන්න නම් රුපියල් බිලියන 1000ක් විතර ක්ෂණිකව හොයා ගන්න ඕනේ. හරිද? ඔබ නියම බුද්ධිමත් පුරවැසියෙකු ලෙස කල්පනා කරන්න. මේ ජනවාරි සිට 20,000ක් දෙන්න නම් මෙවර අයවැයෙන්, හරිද? මෙවර අයවැයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්ට අනුව මොකද කරන්න වෙන්නේ? ආයේ වැට් එකට වැඩේ දෙන එක. සීනි ඇටේ ඉඳලා පරිප්පු ඇටේටත් ආයි බද්ද වැඩි කරන එක. මොකෝ මේ මාස 4ට 4 මහ නිධානය පහළ වෙලාද? හරිද? නැත්තම් මේ ලෝක බැංකුව කැඩුවද? ඈ රාජ්‍ය සේවකින් 114කට වැඩි. හරිද? ඊට පස්සේ අපි හිතමුකෝ වැට් වැඩි කළාම කියලා හැම භාණ්ඩයකම මිල ආයේ හෙල යනවා. ඒ අතින් දීලා මේ අතින් ගන්නවා. එතකොට පෞද්ගලිකාංශයේ මිනිසු ජීවත් වෙන්නේ නැද්ද? ඒ මිනිස්සුන්ට යන කලකොමක්ද නේද? මේවට තමයි අපි අවුරුදු 76ක් පුරා රැවටුනේ. මේ රැවටීමේ අවසන් ප්‍රතිඵලය තමයි මේ බංකොලොත් රාජ්‍ය. සිංගප්පූරුව හදපු ලී ක්වාන් යූ මෙන්න මෙහෙම කිව්වා. හොඳට මතක තියාගන්න. ඔහු කියනවා 1959 දී අප බලය ගද්දාම ගනු ලැබූ ප්‍රධානතම තීරණය වනුයේ ආදායම් ලෙස ලැබෙන සෑම ඩොලරයක්ම නිවැරදිව ගිනුම් ගත කිරීමයි. හරිද? සෑම ඩොලරයක්ම නිවැරදිව ගිනුම් ගත කිරීමයි. මෙහි ආගියතක් නැහැ. මෙහි ඩොලරයක් ආවොත් වෙන දෙයක් හොයාගන්න නැහැ. එම ඩොලර්වල ප්‍රතිලාභ පහළම මට්ටමේ ජනයාටත් ගලා යා යුතුයි. අතරමඟ එකම ඩොලරයක් හෝ අයුතු ලෙස ගසා කෑමට ඉඩ තබන්ට හොඳ නැහැ. ඒ අනුව එවන් ගසා කෑම් සිදුවිය හැකි සියලු ක්ෂේත්‍ර අප ආරම්භයේදීම වසා දැමුවා. මේ කවුද මෙහෙම කියන්නේ? ලී ක්වාන් යූ. ඒකට අපේ සෙට් එක නේද? ඈ ලී ක්වාන් යූ 1959 දී බලය අරගෙන ඒ රට හොරකමින් දූෂණයෙන් තොර කරද්දී එදා ලී ක්වාන් යූගේ වයස අවුරුදු 35යි. ලී ක්වාන් යූට වඩා ලාබාල වියේදීම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා දැන් අවුරුදු 40ක් 50ක් ඔය දියවන්නාව ඇතුලේ ඉඳලා මේ රට හදනවා තියා එක අඩියක්වත් ඔසව ගන්නට බැරි වුණු රටක් හදලා බංකොලොත් කරලා මේ උන්දලා අපිට දැන් බාර දීලා තියෙනවා. හරිද? දැන් අපිට කියන්න තියෙන්නේ මෙහෙමයි. මේ අය, ඒ කියන්නේ අවුරුදු 40ක් 50ක් දියවන්නාවේ ඇතුලේ දියබුන් ගහපු අය මේ රට හදයි කියලා විශ්වාස කරනවා නම් එහෙනම් මේකත් හිතේ තියාගන්න. හරිද? හුසෙයින් බෝල්ට් වයස අවුරුදු 80 මීටර් 100 ඔලිම්පික් වාර්තාව දිනනවා දිනනවාමයි. හොඳේ. ඔව් හුසෙයින් බෝල්ට් 80 එහෙමනම් ඔලිම්පික් රෙකෝඩ් එකක් තියන්න පුළුවන් කියලා මතක තියාගන්න. හරිය. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.